බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට දෘෂ්ටිමේ වශයෙන් තිබ්බ 62ක් බුදුරජාණන් වහන්සේ කරුණු සහිතව නිෂ්පභ කරපු කාරණිය බහලා තියෙනවා බ්‍රහ්මජාල සූත්‍රයේ. ඒ වෙනකොට ওই දෘෂ්ටි 62ට අන්තර්ගතව ඉගැන්වීම් තියෙන ඇති දහස් ගාන. එතකොට ඒ ඉන්දියාව කියන්නේ දෘෂ්ටි කාන්තාරයක ගතකින්. උතුරු ඉන්දියාව විතරක් නෙවෙයි සමස්ත ඉන්දියාව. දඹදිව තලයේ. ඉතින් එවන් පසුබිමක තමයි මේ ලෝකේ කලු කරන්නට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. වැඩම කරලා රාජ සුකුමාල ජීවිතය අවුරුදු 29කින් අවසන් කරලා තපෝවනයට වැඩම කළේ කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂී මුනිවරයෙක් ලෙස. ඉතින් එහෙම වැඩම කරලා ඒ වෙනකොට දඹදිව තලයේ තිබ්බ කර්මවාදී ක්‍රියාවාදී සියලු ඉගැන්වීම් මතදා බැලුවා. ඒ අදහස් කරන්නේ දැන් මැවුම්වාදී අදහසලා යතදා බලන දෙයක් නැහැනේ. අන්ධ භක්තියෙන් අදහාගෙන ඉන්නවා වින එතනින් එහා වීරියෙන් යුතුව කාය වාක් මනෝ ද්වාරයන් යම් කාරණයක පුහුණු කළ ලබන අවබෝධයක් නැහැනේ. ඉතින් කර්මවාදී ක්‍රියාවාදී ඉගැන්වීම් උප්පරිමයකින් අතදා බැලුවා. ඉස්සෙල්ලාම ඔබ අහලා තියෙනවා ආලාර කාලා මුද්දකරාම පුත්ත වගේ ඒ කාලේ හිටපු ඇත්තටම සත්පුරුසය ඒ අය. ඒගොල්ල ළඟට ඉදිරිපත් වෙලා සාකච්ඡා කළා. ඉගෙන ගත්ත නෙමෙයි සාකච්ඡා කළා. සාකච්ඡාව අවසන් වෙනකොට ඔවුන් ලැබූ සීල සමාපත්තීන් මහ බෝසතාණන් වහන්සේගේ හදවතේ සියල්ල පිහිටනවා. ඒක ආශ්චර්යමක්. අවසාන තීරණය කරනවා මේක නෙමෙයි නිවන් මඟ කියලා. එතන විශේෂ කාරණයක් තියෙනවා. අෂ්ට සමාපatti ලැබුවා උද්දක රාමපුත්ත වගේ ශාස්ත්‍රවරු ළඟ භාග්‍යවතුන් වහන්සේ. හැබැයි ඒ ඉබඳු උතුම් ධ්‍යාන ලබලා පවා මේක නිවන් මඟ නෙමෙයි කියලා තෝරා ගන්න බෝධිසත්ව අවදී හැකියාවක් තිබුණා. සාමාන්‍යයෙන් ධ්‍යානලාභී අය ඒ ධ්‍යාන සුවයට වසඟ වුණාට පස්සේ එතනින් එහා දෙයක් හිතන්නේ නැහැ. ඔබ අහලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙච්ච කාලේ අර තාපසතුමා රාජ කුලයට අනුශාසනා කරපු තාපසතුමා හිටියේ දිව්‍ය ලෝකේ. ඉතින් ඒ තාපසතුමා ධ්‍යාන උපදවලා තිබුණා. තාපසතුමා මහබෝසත් කුමරුගේ සිරිපා සටහන් දිහා බැලලා හිනා වෙලා ඇඬුවා. ඔහු ඇඬුවේ අනේ මට ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මේ ඇඬුවේ ඔහු ඒ ධ්‍යාන ලබාගෙන වසන් කරගෙන හිටිය නියත වශයෙන් ඔහුට බැරි වුණා ඒ ලබාගත් ධ්‍යානයන් ඒ ධ්‍යානයන් අනුව ලැබෙන ප්‍රතිසන්දිය වෙනස් කරගන්න. ඒ කියන්නේ ඔහුට තිබුණා වනේ නම් රූපාවචර ධ්‍යානයක ලබන ප්‍රතිසන්දි ලබා ගන්න සලස්වලා බුද්ධෝත්පාදය දැක ගන්න. නමුත් අරූපාවචර ධ්‍යාන වඩලා තිබෙන නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙක ඉපදුණා. ඒ කියන්නේ ධ්‍යාන සුවේ ඒ තරම් මිහිරක් වෙනවා. ඒ වසන් වුණාට පස්සේ ඊට වඩා ලෝකයක් නෑ. ඒකෙන් දොර ලෝකයක්. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේ තෝරගත්ත මේව නෙමෙයි නිවන් මඟ කියලා. එහෙම අතහැර දාලා ඇවිල්ලා 6 වසරක අන්ත දුකක් විඳපු හැටි. ඔය ලෝමහංස වගේ සූත්‍රවල දේශනා කරනවා අහනකොට ඇඟ කිලිපුලා යනවා. නෙතුවකට කඳුලක් එනවා. රජ කුමාරෙක් මේම දුකක් උහුලලා ආයේ ජීවත් වුණාද කියලා. ඉතින් එහෙම දුකක් උහුලලා අවුරුදු 6ක් ගත වෙනකොට හරියටම අවුරුදු 35ක් පිරෙන කාලේ වෙනකොට වැටුණා මේ අධික දුක් දිදි ශරීරයේ දව දවා තව තවා ලැබෙන අවබෝධයක් නැහැ. හුදු වෙහසක් විතරයි. හරි ලස්සනට ඒක විස්තර කරනවා භාග්‍යවතුන් වහන්සේ පස්සේ කාලයක. රාජකීය ජීවිතයක් ගත කරපු කාලේ නොලබපු සැපයක් නැහැ රජකුමාරයෙක් ලෙස. ඉතින් ඒ හැමදේම ලබලත් අවසානයේදී මහබෝසතාණන් වහන්සේ පාරමී ශක්තියට අනවශ්‍ය විදියට කාමසෝයන් හොයා යන්නෙත් නැතුව අනවශ්‍ය විදියට ගතට දුක් දෙන්නේ නැති ප්‍රතිපදාවක් තියෙනවා. ආන්නේ ප්‍රතිපදාව තමයි මධ්‍යම ප්‍රතිපදාව. ආන්නේ මධ්‍යම ප්‍රතිපදා මාර්ගයට යොමු වුණා. කුසපිරෙන ආහාරයක් ගන්නවා හැබැයි මුසපත් වෙන්නේ නැහැ. විලිබැහැන්න සිවුරක් පරවන හැබැයි අලංකාරය හොයන්නේ නැහැ. ප්‍රයෝජන සලකනවා. ඊළඟට සේනාසනයක් හොයා ගන්නවා ගහක් යට වේවා මැසි වඳුරු පීඩා ආදීන් බේරිලා නිදහසේ ශ්‍රමණ කෘත්‍යය දෙන්න. ওই විදිහට චතුපත්‍ය සන්තෝෂය සහිත භාවනාරාමතා අරියවංශ ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා. ඒ අවබෝධයේ ඉමට පැමිණෙනකොට ලෞතර බුද්ධ රාජ්‍යයටපත් වුණා. ආනේ වෙනකොට තථාගතයන් වහන්සේ සනාතන ලෝධහම අවබෝධ කළා. ලෝධහම තමයි ඉපිදිපිද මෙරි මෙරි යන සසර ගමනක් තියෙනවා. ඒ සසර ගමන රඳා පවතින හේතුඵල ධහමක් මත. ඒ හේතුඵල ධහමෙන් සත්වයෝ අනේක විද වශයෙන් නිරය වැටෙනවා, දුක් උරුම වෙනවා. ඉතින් මෙහෙම යන ගමනක් මොනට උරුම වෙලා තියෙන්නේ ඇයි? චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති සනාතන ලෝධාම අවබෝධ නොවීම. ඉතින් මේ ලෝධාම අවබෝධ වෙන්න නම් කුමක්ද කළ යුත්තේ? ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව සම්පූර්ණ කරන්නට ඕනි. මෙලෙසින් නිවනත් නිවන් පිණස පවතින මාවතත් මඟඵල චතර සතර මාර්ග සතර ඵලඥාන කෙලවර කොට ඒ උතුම් ලෞතුරා මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ ලෞතුරා මාර්ගයට යන මාවත සූත්‍ර වශයෙන් විනය වශයෙන් අභිධර්මයේ වශයෙන්
අනේක ණය ප්‍රතිමන්විත කළා දේශනා කළා. එතකොට පරියාප්ති වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් ප්‍රතිවේද වශයෙන් තෙවැදෑරුම් අමා ධර්මයයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියලා කියන්නේ. ඒ ශ්‍රී සද්ධර්මය ලෞකික ජීවිතයේ සැනසීම ගෙන දෙනවා ඒකාන්ත වශයෙන්. ඒ වගේම මරණින් මත්තේ සුගතිය උපදින්න හේතු වෙනවා. නිවනින් නිවී සැනසෙන්න හේතු වෙනවා. එතකොට දර්ශන මතවාද ඉගැන්වීම් අතර තථාගත ධර්මයයි විශේෂ වෙන්නේ. තම ජීවිතයට ගලපාගෙන තමන්ගේම නුවණින් මේ ධර්ම සාක්ෂාත් කරන්න පුළුවන්. පින්වත් කල්යාණ දැන් අපට යමක් උගන්වනවා. ඒ උගන්වන දේ අපේ ජීවිතය තුළින් සාක්ෂාත් කරන්න බැයි නම් හුදු ඇදහිලි මාත්‍රයක් නම් විශ්වාස මාත්‍රයක් නම් නොපෙනෙන දෙවියෙකුට හෝ නොපෙනෙන බ්‍රහ්මයෙකුට හෝ ඒ ජීවිතේ ඉරණම විසඳෙන්න ඉඩ හැරලා අපි ඉන්නවා නම් ඒ මම හිතන්නේ බුද්ධිමත් කිසිම කෙනෙක් එබඳු තෝරා ගැනීමක් කළ යුතු නැහැ. හේතුව තමයි අපි මිනිස්යෝනේ. අපි මිනිස් ලෝකෙට ඇවිල්ලා උත්තම ජීවිතයක් ලැබුවාය. ඒ උත්තම ජීවිතය ගැන අපිට කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දුර්ලභෝ manussත් පටිලාභෝ. මේ වචනේ මම හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වැඩියෙන්ම ප්‍රකාශ වෙච්ච වචනේ වෙන්න පුළුවන්. දුර්ලභෝ manussත් පටිලාභෝ දුර්ලභෝ බුද්ධෝපාද ලෝකස්මින් කියන සුගතෝ වාදේ. අවම වශයෙන් දිනකට තුන් වතාවක්. එතකොට මිනිස්කමට මේ තරම් උදාර අරුතක් ලබා දුන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මොකකින්ද? තථාගත අමා ධර්මයේ තුලින්. ඉතින් ඒ අමා ධර්මයේ අපිට බොහෝ සාකච්ඡා කරන්නට තියෙනවා. ඒ අමා ධර්මයේ ඇති අසම සම ගුණය තමයි ඔබට මට නොහින් සැනසීමක් සතුටක් ගෙන දෙනවා. එතකොට කිසිවෙකුටත් වදයක් නොදී කිසිවෙකුටත් දුකක් නොදී පියාගත් දෑසින් ලොව ඉහළම සැපේ ලබන්න පුළුවන් මොකකින්ද කියලා හෙවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියලා පිළිතුරු දෙන්නට ඕන. කුරා කුහුඹියෙකුටත් හිංසාවක් නැති අනුත්තර ඉගැන්වීම මොකද්ද කියලා හෙවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ වගේම තමයි මුල මැදට ගැලපෙන මැද අගට ගැලපෙන මේ තුන් තැන මනාව ගැලපෙන ගැන්නේ මොකද්ද කියලා අහුවොත් තථාගත ධර්මයේ. ඒ වගේම මිනිසුන්ට වගේම දෙවියන්ට දෙවියන්ට වගේම බ්‍රහ්මයන්ට කොයි කාටත් සමසේ ගැලපිලා යන ධර්ම මොකද්ද කියලා අහුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. සත්‍ය රසයේ වැහෙන සච්ඡං හවේ සාදුතරං රසාන. රසයන් අතර ඉහළම රසය සත්‍ය රසය. ඒ සත්‍ය රසය ගෙන දෙන අමා ධර්මයේ තථාගත ධර්මයයි. තවත් ආකාරයකින් කියවොත් විරාගී හදමඩල සිසාරා හමායන මද පවනක් වගේ මහනෙල් මල් සුවඳ විහිදෙන සිරි මුව මඩල විවර වෙලා සුදෝසුදු බුදුරැස් ධාරා මැද දෙවි මිනිසුන්ගේ හදසන්තාන සනහාලමින් යම් ශාන්තියක් මතුවුණා නම් ඒක තමයි තථාගත ධර්මය.